ආයුබෝවන් සැමට කලින් හරිදී හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 82 දක්වා ඉහළට ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව 800කට ආසන්න වෙයි ජනතාවට සහන දෙන්න ඉතාලි රජයෙන් පුළුල් වැඩපිළිවෙලක් කැනඩා රජයෙනුත් එරට ජනතාවට සහන උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකටත් ඇඳිරි නීතිය දීර්ඝ කරයි ඇඳිරි නීතිය ඉවත් කළ සැනින් ඔබ කරන්නේ මොනවද කළ යුත්තේ මොනවද ඇඳිරි නීතිය කාලය තුල ජනතාවට කඩිනම් සහන ලබා දෙන්න සජිත් ඉල්ලයි ඇඳිරි නීතිය කඩකල 800කට ආසන්න පිරිසක් පොලිස් කූඩුවට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබා දීමේ පුළුල් වැඩපිළිවෙළ දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුල ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ මන්නාරම වවුනියාව මුලතිව් කිලිනොච්චය සහ යාපනය යන දිස්ත්‍රික්ක පහ සඳහායි. මන්නාරම වවුනියාව මුලතිව් කිලිනොච්චය සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක් තුල මෙවන විට පනවා තිබෙන ඇඳිරි නීතිය මාර්තු මාස 24 වන අඟහරුවාදා උදැසන 6 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම දිස්ත්‍රික්කවල උදේ 6ට ඉවත් කරන ඇඳිරි නීතිය දහවල් 2ට යළි පනවනු ලබනවා. උතුරේ දිස්ත්‍රික්ක පහක විසින ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබෙනවා. පසුකය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයේ පැමිණි කොරෝනා වෛරස් ආසාදිත දේව ගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලු දෙනා හඳුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මකව පවතිනවා. දිස්ත්‍රික්ක පහක විසින ජනයා කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය කෙරෙන ඇති බවයි ජනාධිපති මාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු මාස 24 වන අඟහරුවාදා උදේ 6 දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කළා. එළඹෙන 24 වන අඟහරුවාදා දහවල් 2ට එම දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලබනවා. එමෙන්ම සිසු දිස්ත්‍රික්කයන්වලට ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ඉවත් කරන අතර නැවත හෙට දහවල් 2 සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය ඊයේ නිවේදනය කළේ. මෙම දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය එළඹෙන 24 වන අඟහරුවාදා උදැසන 6 දක්වා බලපැවැත්වෙනවා. 20 වනදා පස්වරු 6 සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවිනේ පොලිස් ස්ථාන මගින් පුත්කලින් 790 දෙනෙකු අතරන් කොටගත් බව පොලිස් මාධ්‍ය කොටාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම යතුරුපැදී ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 154ක් මෙවන විට සිය බාහිරටගෙන ඇති බවයි ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එමෙන්ම රජයේ විශ්වවිද්‍යාලවල ඊ ඉගෙනුම් ක්‍රම යටතේ ලියාපදිංචි වෙති සිසුන්ගේ අධ්‍යන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා. එම වැඩසටහන හෙට දිනේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂක ජෙනරාල් ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි COVID-19 වෛරසයට එරෙහිව සටනේදී තොරතුරු බෙදා හැරීම සඳහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාල පරිච්ඡේදයේදී සිය පසුකෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් කෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් පෙර කෙවුම් පාරිභෝගිකයන් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික්ක 8කට හැර දිවෙනේ සෙසු සියලුම ප්‍රදේශවලට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කරනු ලබනවා. එලෙස ඇඳිරි නීතිය ඉවත් කළ සැනින් ඔබ කරන්නේ කුමක්ද? ඔබ කරන්න හදන දෙයට කලින් මේ ගැනත් බුද්ධිමත්ව සිතන්න. මෙලෙස හෙට උදෑසන 6ට ඉවත් කරන පොලිස් ඇඳිරි නීතිය යලිත් එම ප්‍රදේශවලට පස්වරු 2කට පනවන්නට නියමිතයි. ඒ අනුව ඔබට ලැබී තිබෙන්නේ පැය 8ක කාලයක්. එම කාලය තුළ ඔබ සූදානමින් සිටින්නේ ඇඳිරි නීතිය ඉවත් කළ සැනින්ම ඉතාම ඉක්මනින් නිවසෙන් පිටව ගොස් හැකි ඉක්මනින් වෙළඳසැලක් වෙත ළඟා වී හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්නට. ඔබ මෙහෙම හිතාගෙන ඉන්නව වන්නට පුළුවන්. නමුත් ඔබ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරමින් ඔබ අනුවණ ලෙස කටයුතු කළහොත් සිදුවන්නේ මෙතෙක් පාලනය වී ඇති මෙම කොරෝනා
රට තුල ඊටාම වේගෙන් ව්‍යාප්ත වීමට ඉඩ පැවතීමයි. ඒ අනුව ඔබ කල යුත්තේ මීටරයක් පමණ දුරින් වෙළඳසැල් හෝ ඕනෑම ස්ථානයකදී ජනතාව ඇසුරු කිරීමයි. එවිට කොවිඩ් ආසාදිත රෝගියෙකුගෙන් ඌද ඔබට රෝගය බෝ වීමේ හැකියාවක් නැහැ. එකට එකමෙන් පොදි බැඳ එකම ස්ථානයක රැස්ව සිටීම තුලින් සිදුවන්නේ වෛරස ව්‍යාප්තියක්. එමෙන්ම හෙට දිනේදී ඔබ වෙළඳසැලක් වෙත ගමන් කරන්නේ නම් හෝ ඔබගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට ඔබ නිවසෙන් බැහැරවන්නේ නම් පවුලේ එක් පුද්ගලයෙකු පමණක් ඒ සඳහා යොමු වන්න. එමෙන්ම ඔබගේ දරුවන් සහ වයස්ගත ප්‍රජාව කිසි විටකත් නිවසෙන් බැහැර නොකිරීමට ඔබ කටයුතු කළ යුතුයි. ඔබ කුලී රථයක ගමන් කරන්නේ නම් එම කුලී රථයේ රියදුරා පිළිබඳවත් අවධානය යොමු කරන්න. වෙළඳසැල්වල ඇති දොරවල් රාක්ක වැනි දෑ අනවශ්‍ය ලෙස අතපත ගෑමෙන් වළකින්න. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් වෙළඳසැලෙන් මිලදී ගන්නට ඔබ කාරුණික වන්න. ත්‍රිරෝද රථ හෝ කුලී රථවල ගමන් කිරීමේදී එම වාහනද අනවශ්‍ය ලෙස අතපත ගෑමෙන් වළකින්න. නිතරම ඔබ එලිමහනට ගමන් කරන්නේ නම් අවදානම් ප්‍රදේශවල සිටින ඔබ සියලුම දෙනා මුඛ ආවරණයක් පැළඳගෙන යන්න. එය ඔබ නිවසින් පිට වී යලි පැමිණි පසු ආරක්ෂිතව ඉවත් කරන්න. හෙට දින ඔබට ලැබෙන මේ පැය 8ක කාලය තුල ඔබ සාද පවත්වන්නට, නෑද හිතමිතුරන්ගේ ගෙවල් වලට යන්නට, ඔවුන්ගේ සැපදුක් විමසන්නට යන්නට කාලය නම් ගත කරන්නටම එපා. ඔබ පුළුවන් තරම් තනිවම ඔබේ කටයුතු අවසන් කර හැකි ඉක්මනින් නිවසට එන්න. නිවසෙන් පිටතට ගොස් නැවත නිවසට පැමිණ කිසියම් මොහොතකදී ඔබට කිවිසුම් යාමක්, උගුරේ ආසාදනයක්, අසාමාන්‍ය කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්, බඩේ අජීර්ණයක්, උණ තත්ත්වයක් පවතී නම් හෝ ඉන් එක් රෝග ලක්ෂණයක් හෝ තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු අමතන්න. නැතිනම් සෞඛ්‍යාංශ වෙතින් ලබා දී ඇති හදිසි දුරකථනාංක වෙත දන්වා උපදෙස් ලබා ගන්න. එසේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබ වහාම නිවසේ සිටින අනෙක් අයගෙන් වෙන් වී වෛද්‍යවරයෙකුගේ නිසි උපදෙස් පිළිපදින්න. මේ අතර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද ජනතාව හෙට දින කළ යුතු දේ පිළිබඳව මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. ඇඳිරි නීතිය තාවකාලික ඉවත් කිරීමෙන් පසු ඔබ නිවසින් බැහැරට යාමට අදහස් කරන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම නිවසින් බැහැරට යා යුත්තේ තනියම බව සිත තබා ගන්න. එසේ නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ඔබ මුහුණු ආවරණයක් පැළඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පොදු ස්ථානවලදී අන්‍යයන් සමග මීටරයක පරතරයක් තබා ගැනීමට කටයුතු කිරීමෙන් ඔබටත් අන් අයටත් ආරක්ෂාව පිළිබඳව විශේෂ අවස්ථාවක් සැලසෙනවා. ඉතාම ඉක්මනින් ඔබගේ කාර්ය අවසන් කොට නැවත නිවසට පැමිණීම ඉතාම වැදගත් කාරණයක්. ඇඳිරි නීති කාලසීමාව තුළ අවධානයට ලක් නොවන ජනතාවගේ පහසුකම් සහ ආහාර පාන කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව සමගී ජනපලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. විශේෂයෙන්ම අද දවසේ කොරෝනා වෛරසයට මුහුණ දීලා ඒ මර්ධනය කරන්නට කටයුතු කරන සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනාටත්, ඒ වගේම ආරක්ෂක අංශවල සියලු දෙනාටත්, මේ බලකායට අදාළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලුම නිලධාරී මහත්මීන්ටත් මේ ගෞරවය, මේ ස්තුතිය හදපත්ලෙම ප්‍රණාමය උද කර සිටින. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමතියි අද නිවෙස්වලට සීමා වෙලා සිටිනවා අපේ රටේ ජනතාව. ඒ වගේම දිනපතා ආදායමක් උපයපු ජන කොට්ටාස ඉන්නවා, මතු ප්‍රජාව ඉන්නවා, සමෘද්ධි ජනතාව ඉන්නවා, දුප්පත් ජනතාව ඉන්නවා, කර කියා ගන්නට දෙයක් නැති ජනතාව සිටිනවා, කුලී වැඩ කරපු ජනතාව ඉන්නවා, ත්‍රිරෝද රථ රියදුරන් ඉන්නවා, ස්වයන් රැකියා කරපු අය ඉන්නවා. මේ සියලුම දෙනාට නොමිලේ ආහාර ලබා දීමේ ක්‍රමවත් රජයේ මැදිහත්වුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. කිසිදු බාධාවකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදා හැරීමට වෙළඳුන්ට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව හෙට අලුයම සිට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. අන්තර් නීතිය බලපවත්වන කාල සීමාව තුළ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන වෙත කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම සහ බෙදාහැරීමට රජය තීන්දු කළා තියෙනවා. ඒ අනුව දිවයිනේ කිසිම පළාතක ආහාර ඉංගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ගොවියන්ගෙන් සහ නිෂ්පාදනය රැගෙන එන සියලු දෙනාගේ අත්‍යවශ්‍යම අය ඇර අනිත් අයව ගෙනෙමින් වළකින ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා මුණු ආවරණය ඇතුව වෙළඳ පොළට එන්න කියලා. වෙළඳන්ට ඒ නීතිය එසේමයි. හෙට දවසේ ඇදිරි නීතිය ලිහිල් කිරීම සඳහා අද තීන්දුවක් අරගෙන තියෙන දිස්ත්‍රික්ක කීපයකට දිස්ත්‍රික්ක කීපෙදී දේ හයෙන් නම් ලිහිල් කරමු දෙක වෙනකොට නැවත ඇදිරි නීතිය පනවනවා කියන එක සඳහන් වෙලා තියෙනවා.
ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයන් වහන්න මිලදී ගැනීම, ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයන් බෙහෙත් ලබා ගැනීම සහ කටයුතු කිරීමට අවශ්‍ය වෙනකොට නගරයට යනවා. ඒ නගරයට යනකොට නගරයේ ඉඳලා ගමට එන්න සමහරවිට ප්‍රමාණ සේවය අවශ්‍ය වෙනවා. ප්‍රමාණ සේවය අවශ්‍ය වීමේදී කොරෝනා වෛරසයේ තියෙන මීටර් ප්‍රමාණය දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා දුම්රියේ හිර වෙලා යන්න පුළුවන් අපි ඔවුන්ට සහනයක් ලබා දිය යුතු වෙනවා. මොන සාමාන්‍ය දෙකක් මම දැනුම් දීලා තියෙනවා. දුම්රියේ මැදිරි ගාන වැඩි කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න ඒ දුර ප්‍රමාණය තියාගෙන මගින්දේ අවශ්‍යතාවය කටයුතු කරන්නේ කියන එක. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ හේතුවෙන් ජනතාවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ. ලිට්‍රෝ ගෑස් සමාගම හිඟයකින් තොරව ගෑස් වෙළඳ පොළට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම සතුව පාරිභෝගික අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සංචිත තිබෙන බැවින් දිවයින පුරා ඒවා බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවයි එම සමාගම පවසන්නේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතු එල්පීජී ගෑස් සොග උමන තරම් අපිට තියෙනවා. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම රාජ්‍ය සමාගමක් වශයෙන් රාජ්‍ය මැදිහත්වීම, රාජ්‍ය කළමනාකාරීත්වයේ සොයා බැලීම යටතේ මේ වන විට අපගේ කෙරෝල පිටියේ පවතින පිරිවුන් සංකීර්ණයේ වෙනදා පරිදි සුපුරුදු පරිදිම ගෑස් සිලින්ඩර් පිරීම සිදු කරනවා. අපිට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සිලින්ඩර් සැපීම සිදු කරන්න පුළුවන්. මොකද කිසිම කෙනෙක් වැඩිපුර ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමක් සිදු කරන්න අවශ්‍ය නැහැ. ලිට්‍රෝ ගෑස් සමාගම සතුව අවශ්‍ය තොග තියෙනවා. දෛනික පිරවීම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. දෛනික බෙදාහැරීම් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන නිසා අනවශ්‍ය ලෙස ගෑස් සිලින්ඩර් රැගෙන ගෙවල් වල තියාගෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. මොකද ලිට්‍රෝ ගෑස් සමාගම විදිහට අපිට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සිලින්ඩර් ලබා දීමේ හැකියාව අපි වැඩි කරලා තියෙනවා. ඉතින් කවුරුත් ඉච්චර කල්පෙන්න අවශ්‍ය නැහැ මේක. අවශ්‍ය ප්‍රමාණයට ලිට්‍රෝ ගෑස් සමාගම සතුව තොග පවතින බැවින් දිවයින පුරා ඒවා බෙදාහැරීමේ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට සිදු කරන බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතින් සංඛ්‍යාව මෙවන විට 82ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි විට දිවයින පුරා නිරතහින මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයන් 3361 දෙනෙකු මෙවැනි විට නිරතහින ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මෙතර දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ පුත්කිරින් 300 දෙනෙකු ඊ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා. එම පුත්කිරින් 300 දෙනා ඉරණමඩුව නිරතහින මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙතර මාතම්පේ කරුකුවට වන ප්‍රදේශයේ පිහිටි ලැබුම්හලක නවාතන්ගෙන සිටි විදේශීය ජාතිකින් දෙදෙනෙකු එම ස්ථානයේම තබාගෙන ස්වයන් නිරෝධායනය කිරීමට මාතම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එංගලන්තයේ සිට පසුගිය 3 වෙනිදා මෙරටට පැමිණ ඇති මෙම අඹුසැමියන් දෙදෙනා ගල් සහ මහනුවර ප්‍රදේශවල තනිවම සංචාරය කර ඇති බවද මෙහිදී හෙළි වී තිබෙනවා. මෙතර හොංකොං ජාතිකයන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටි හැඩන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් අද දින මුද්‍රා තැබීමට හැඩන් පොලිසිය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. හොංකොං ජාතිකයන් දෙදෙනා මීට දින කිහිපයකට ප්‍රථම හැඩන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට පැමිණ නවාතැන් ගෙන ඇති අතර ඒ පිළිබඳ සංචාරක නිකේතනයේ හිමිකරු විසින් හැඩන් පොලිසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දීමක් කර නොතිබුණු බව හැඩන් පොලිසිය සඳහන් කළා. සංචාරක නිකේතනයේ හිමිකරුවන් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එම නිවසේ පහළ මහලේ පදිංචි විසිටි අතර එම පවුලේ සමාජිකයන්ව හැටන් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින සිට දින 14ක කාලයක් ස්වයන් නිරෝධායනයකට යොමු කර තිබෙනවා. මේ ඔයාගේ රථයක් ගන්න ඇතුළත දාලා ඉවදාමේ ඔක්කොම මේ ක්ලෝස් කරමු. ආයෝ කරගෙන යන්න එපා එහෙම. යන්න පයිදී. වාහනේ. මේ රථයක් දවස් 14ක් තියාගන්න.
මෙතර COVID-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙසට ප්‍රකාශයටපත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ පැවර යැති බලතලනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ. කොරෝනා වෛරසය පිටරට සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කරනු පිණිස සියලුම මගේ ගුවන් යානා සහ මගේ නෞකා රටතුලට පැමිණීම රජය විසින් තහනම් කර තිබෙනවා. මෙතර විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වෙනි දින දක්වා සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා බව විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එම සහන කාලය අවසන් වනතුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් සේලුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සී ක්ලෝරොක්වින් නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දී තිබෙනවා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා විෂබීජ හරණ වැඩසටහන හා විවිධ ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොරෝනා නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ මග පෙන්වීම යටතේ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොටුව ලංගම බස් නැවතුම්පළ, කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය ඇතුළු ස්ථාන ගණනාවක විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දින සංවිධානය කර තිබෙනවා. මහජනතා බහුලව ගැවතෙන ස්ථාන ගණනාවක්ම පිරිසුදු ජලයෙන් සම්පූර්ණයෙන් සෝදලා පවිත්‍ර කරලා විසබීජ නාශක දියරයක් රසායනික ද්‍රව්‍ය මගින් විසබීජ හරණය කිරීමක් අද දවසේ කරනවා. මේ ඇඳිරි තත්ත්වය අවසන් වුණාම නැවත කොළඹ නගරයේ පැමිණ මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒ මහජනතා බහුලව ගැවසෙන ස්ථාන මෙසේ පිරිසුදු කිරීම අද දවසේ ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කළා. මේ අතර කොට්ටේ නගරසභාව සහ ඉංජිනේරු වරුන් පිරිසක් විසින් සේවා ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා විෂබීජ හරණය කිරීමේ කුටියක් නිර්මාණය කර තිබෙනවා. පුද්ගලයෙකු කුටීරය තුළට ඇතුළු වූ විට එහි ඇති ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවණයක් ස්වයංක්‍රීයව වාෂ්පාකාරයෙන් සිරුරට ඉසීමෙන් විෂබීජ හරණය සිදු කෙරෙනවා. තවත් මේ සංකල්පය දියුණු කරලා කෝට්ටේ නගරසභාවට පමණක් නෙවෙයි මුළු රටටම මේ පලප්‍රයෝජන ලබා දෙන්න තමයි අපි මේ කණ්ඩායමක් විදිහට මේ නිර්මාණය ඉදිරිපත් කරේ. මේ අතර ප්‍රදේශ කිහිපයකින් අපට තොරතුරු වාර්තා වුණේ සහන මිලට ජංගම රතමගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ සූදානමක් පවතින බවයි. ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේ ජනතාවට හෙට දින සිට සහන මිලට ජංගම රතමගින් බඩු භාණ්ඩ බෙදාදීම සිදු කෙරෙනවා. කිරිඳිවල ප්‍රදේශයේ ජනතාවටද විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සහන මිලට බඩු මළු ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම කුලියාපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය විසින් නිවසේ සිට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ඇණවුම් කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙනවා. සමූපකාර වෙළඳසැල් සහ සතු සෑතුළු රාජ්‍යංශය මෙන්ම පෞද්ගලික වෙළඳ ආයතන තුළින්ද සියත අප ඉල්ලා සිටින්නේ පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමට ක්‍රමවත් හා ප්‍රමාණවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙසා ඍජු අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ කාර්යාලය මගින් වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වට්ටු සංකීර්ණයන් සියලුම පහසුකම් සහිතව නවීකරණය කිරීමේ කටයුතු ඊයේ දින ආරම්භ කළා. මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ යන නිලධාරීන් වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙම වට්ටු සංකීර්ණයන් නවීකරණය කිරීමේ කටයුතු වලින් අනතුරුව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සඳහා ගුවන් හමුදාව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් මගින් සිදු කිරීමට නියමිතයි. මේ දිනවල රෝහල්වල පවතින රුධිර අවශ්‍යතාවයට පිළියමක් ලෙස ලේදන් දීමේ වැඩසටහනක් වවුනියාව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ මෙහෙයවීමෙන් අද වවුනියාව රෝහලේ රුධිර සාම්පල් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව සංවිධානය කළ කළුතර ප්‍රධාන බස් නැවතුම් පොළෙහි විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ඊයේ දින දියත් කර තිබෙනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.